සැමදා පින්වැඩෙන ක්‍රියාවන් මොනවද කියලා ස්වාමීන් වහන්සේ මේ ප්‍රශ්නයෙන් විමසනවා. සැමදා පින්වැඩෙන පින්කම් තමයි අටමහා කුසල් කියන්නේ. තේරෙනවා? දැන් අටමහා කුසල් වලට අයිති ඔය අෂ්ට පරිස්කාර පූජාවන් කටින පින්කම් ඒ වගේම බුදු පිළිම වහන්සේලා පින්කම් ඒ කියන්නේ කුටි පූජා කිරීම පින්කම් පන්සල් හැදලා පූජා වැසිකිලි කැසිකිලි පූජා එවැනි පූජාවන් තුලින් ඕන ඒවා නිරේතුරුම කෙනෙක්නම් පරිහරණය කරනවා. මොකද ඒවා නිරේතුරුව පරිහරණය වෙනකොට ඒවා තුලින් සැනසෙල්ලක් කායික සැනසෙල්ලක් ලබන කෙනා නිසාම අප්‍රමාණ කුසල් ශක්තිය මතුවෙනවා. ඒ නිසා නිරේතුරුවම කුසල් වැදෙන පින්කම් තමයි ඕන ඔය අටමහා කුසල් කියන කාරණා. මොකද ඒවා අනිත්‍යයි පරිහරණය කරනකොට අනිත්‍යයි ඒවෙන් ප්‍රයෝජනය ගන්නකොට අනිත්‍යයි ඒවා තුලින් ධර්මයේ ශක්තිය ඇති කරගන්නකොට තමා දක්ෂණං තමාට නිරේතුරුවම පින් වැඩෙන පින්කම් බවට ඒවා පත් කරගන්න පුළුවන්.